මේ දවස්වල වැඩිම කතාබහට ලක් වෙන යුක්‍රේන රුසියා යුද්ධයේදී යුක්‍රේනයට සහාය පළ කරන ඇමරිකාව විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දෙන බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් CNN නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා. ඩොලර් මිලියන 800ක් වටිනා යුද්ධාධාර තොගේ කොටසක් වූ මෙම බෝම්බ ලබා දීමේ තීරණය පිළිබඳව ත්‍රිපාක්ෂික රටවල් සමග සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා. මේ තීරණය ගැනීම සම්බන්ධයෙන් තමාටද මහත් අපහසුතාවයක් දැනුණු නමුත් යුක්‍රේනයේ අවියායුධ තොග සීඝ්‍ර ලෙස අවසන් වීම මේ තීරණය ගැනීමට හේතු වූ බවයි සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නේටෝවේ හිටපු නියෝජ්‍ය අනදින නිලධාරියෙකු වන ජෙනරාල් ශ්‍රීමත් රිචඩ් සිරෆ් සත් ජනපදයේ මෙම තීරණය තහවුරු කරමින් කිව්වේ මෙම බෝම්බ යෙදවීමෙන් යුක්‍රේනයට පහසුවෙන් රුසියානු සීමාවන් බිඳ දැමීම කළ හැකි බවයි. තව දුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කළේ බටහිර රටවල් මීට පෙර අවියායුධ තොග ඉක්මනින් ලබා දුන්නේ නම් වෙනි ආයුධයක් ලබා දීමට අවශ්‍ය නොවනු ඇති යන්නයි. එහෙමනම් අපි අද රණහන තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටවල් 120කට වැඩි ගණනක් විසින් තහනම් කරනු ලැබූ බෝම්බ වර්ගයක් වන පොකුරු බෝම්බය ගැනයි. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. පොකුරු බෝම්බයක් යනු ගුවනින් හෙළන ලද හෝ ගොඩබිමෙන් දියත් කරන ලද බෝම්බ වර්ගයක් වන අතර සාමාන්‍යයෙන් මෙය පුපුරන ද්‍රව්‍ය මුදාහරමින් පුද්ගලයන් මරා දැමීමට සහ දේපල විනාශ කිරීමට නිපදවා තිබෙනවා. එමෙන්ම ඇතැම් පොකුරු බෝම්බ සැලසුම් කර තිබෙන්නේ දහවන පත හෝ විදුලි බල සම්ප්‍රේෂණ මාර්ග විනාශ කිරීම, රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි විසිරුවා හැරීමට හෝ බිම් බෝම්බ විසිරුවා හැරීම සඳහායි. පොකුරු බෝම්බ මගින් සිදුවන්නේ එක් ප්‍රධාන බෝම්බයක් මගින් විශාල ප්‍රදේශයක් පුරා කුඩා බෝම්බ විශාල ප්‍රමාණයක් මුදාහරින බැවින් ප්‍රහාරවලදී සහින් පසුව සිවිල් වැසියන් හට ඒව අවධානම් ඇති කරනවා. යුද ගැටුමක් අවසන් වී බොහෝ කාලයකට පසුවද මේ පුපුරා නොගිය බෝම්බවලට සිවිල් වැසියන් මරා දැමීමට හෝ පූර්ණ ආබාධිත තත්වයට පත් කිරීමට හැකියාව ඇති අතර එම බෝම්බ සොයා ගැනීමට සහ ඉවත් කිරීම වියදම් අධික ක්‍රියාවක්ද වනවා. එමෙන්ම එහි සාර්ථකත්වයේද 40%ක් පමණ වනවා. 2008 මැයි මාසයේදී අයර්ලන්තයේ ඩබ්ලින්හි පොකුරු බෝම්බ පිළිබඳ සම්මුතිය සම්මත කරන ලද අතර එමගින් පොකුරු බෝම්බ භාවිතය තහනම් කර තිබෙනවා. 2010 අගෝස්තු 1 වෙනිදා ලෝපුරා රාජ්‍යයන් 30කගේ අනුමැතිය මත එම ගිවිසුම ජාත්‍යන්තර නීතිය සමග බැඳී සිටිනවා. 2022 වර්ෂය වන විට රටවල් 123ක් එම සම්මුතියට අත්සන් තිබෙන නමුත් ඇමරිකාව සහ රුසියාව යුක්‍රේනියන් රටවල් මෙම ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නැහැ. ලොව පළමු පොකුරු බෝම්බය උනේ ජර්මානු SD-2 හෝ ස්පෙක් බෝම්බ ඩික්වෙන්ඩික් කිලෝ 2ක බෝම්බයයි. සාමාන්‍යයෙන් මේ බෝම්බේ හඳුන්වන්නේ සමනල බෝම්බේ ලෙසයි. ඒ දෙවන ලෝක සංග්‍රාමයේදී සිවිල් සහ හමුදා ඉලක්කවලට පහර දීමට ජර්මන් හමුදා විසින් භාවිතා කරන ලද්දක්. පසු කාලේ මේ තාක්ෂණය එක්සත් ජනපදයේ රුසියාව සහ ඉතාලියන් රටවල් විසින් වැඩි දියුණු කරන ලද අතර එක්සත් ජනපදයේ විසින් 20LBM41 ඛණ්ඩන බෝම්බය සඳහා භාවිතා කරන ලද්දේ ඉතා සංවේදී හෝ සමීප ෆියුස් සහිත 6ක් හෝ 25ක් පොකුරු වශයෙන් එකට සම්බන්ධ කරමිනුයි. 1970 ගණන්වල සිට 1990 දශකයේ දක්වා කාලය තුලදී පොකුරු බෝම්බ මහා පරිමාණයෙන් ගුවනින් හෙළන ලද බෝම්බය බවට පත් වී තිබුණා. නෙදර්ලන්තයේ මූලික කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන පැක්ස් ක්‍රිස්ටි සංවිධානයට ලැබී ඇති දත්ත අනුව 2009 වසරේදී මූල්‍ය ආයතන 137ක් පමණ පොකුරු බෝම්බ නිෂ්පාදනය සඳහා මුදල් ලබා දී තිබෙන අතර එම මුදල් මගින් පොකුරු බෝම්බ රටවල් 34කින් නිෂ්පාදනය කර අවම වශයෙන් රටවල් 23ක්වත් මේ පොකුරු බෝම්බ භාවිතා කර තිබෙනවා. 2018 සැප්තැම්බර් වන විට රටවල් 57ක් පමණ පොකුරු බෝම්බ තොග තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම එම රටවල් නායකයන් විසින් ඔවුන්ගේ තොග විනාශ කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙමින් පොකුරු බෝම්බ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියකටද අත්සන් කර අනුමත කරගෙනද තිබෙනවා. මූලික පොකුරු බෝම්බේ කඩංගු බෝම්බ ප්‍රමාණය බෝම්බ 2 සිට 2000 දක්වා වනවා. සාමාන්‍ය වර්ග යුදෝපකරණ ගුවනේදී මුදාහැරීමෙන් පසුව ගුවන් යානය තුල රඳවා තබා ගැනීමට සැලසුම් කර තිබෙන ඩිස්පෙන්සර් වෙනවා. සබ් මියුනියන් කුඩා පැරෂුට් මගින් ඔවුන්ගේ වේගය අඩු කිරීම සඳහා සවි කර තිබෙනවා. නවීන පොකුරු බෝම්බ සහ සබ් මියුනිෂන් ඩිස්පෙන්සර් සන්නාහ නාශක පුද්ගල නාශක ද්‍රව්‍ය විරෝධී ආයුධවල එකතුවක් අඩංගු බහුකාර්ය ආයුධ වෙනවා. පාබල හමුදාවට ද්‍රව්‍ය සහ සැහැල්ලු වාහනවලට ප්‍රහාර එල්ල කිරීම, ගිනි අවුලවන වැනි බහුකාර්ය ඒවාද වෙනවා. සාමාන්‍යයෙන් සන්නද්ධ වාහන විශේෂිත ඉලක්ක ස්ථාන ගත කිරීමට සහ ප්‍රහාර එල්ල කිරීමට තාප සහ දෘශ්‍ය සංවේදක භාවිතා කරමින් ස්මාර්ට් සබ් මියුනිෂන් යොදා ගන්නවා.
මෙම වර්ගයේ ආයුධවලට එක්සත් ජනපද CBU 97 සංවේදක විලයනය කරන ලද ආයුධයක්ද ඇතුළත් වෙනවා. එම ආයුධ ඉරාක නිදහස් මෙහෙයුමේදී මුල් වරට සටන් සඳහා භාවිත කර තිබෙනවා. අපි දැන් බලමු පොකුරු බෝම්බ වර්ග ගැන. ඉන්සෙන්ඩියරි, ඇන්ටිපර්සනල්, ඇන්ටිටැන්ක්, මයින්ලීන්, ඇන්ටිඉලෙක්ට්‍රිකල්, ලීෆ්ලට් ඩිස්පෙන්සින්. අපි බලමු ඉන්සෙන්ඩියරි ගැන. ගිනි අවුලවන පොකුරු බෝම්බ සම්ප්‍රදායික ගිනි බෝම්බයක් මෙන් ගිනි ඇවිලීම සිදු කරනවා. ඒවයි අඩංගු සුදු පොස්පරස් හා නැපල් ගිනි නිවීමේ කටයුතු වලට බාධා කිරීම සඳහා වගේම පුද්ගල නාශක සහ ටැංකි නාශක බෝම්බද මේ සමග යොදා ගන්නවා. මේ පොකුරු බෝම්බ භාවිත කළ අවස්ථා ගැන පැරණිම උදාහරණ වලින් එකක් වෙන්නේ 1939-40 සීතයුත්තේදී යුද්ධයේදී සෝවියට් සංගමය විසින් භාවිත කළ අවස්ථාවයි. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේදී මූලෝපායික බෝම්බ හෙලීමේදී දෙපාර්ශ්වයම විසින් ගිනි අවුලවන පොකුරු බෝම්බ බහුලව භාවිත කර තිබෙනවා. එම අවස්ථා නම් ඩ්‍රෙස්ඩන් වෙත බෝම්බ හෙලීම සහ ටෝකියෝ ගිනි බෝම්බ ප්‍රහාරයයි. මේ පොකුරු බෝම්බ ප්‍රහාරයන් මගින් විශාල ප්‍රමාණයක් ජීවිත සහ දේපළ විනාශ වී තිබෙනවා. ඇන්ටිපර්සනල් පුද්ගල නාශක පොකුරු බෝම්බේ මගින් සෙබළුන් මරා දැමීමට සහ ඉලක්ක විනාශ කිරීම සිදු කරනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ජර්මනිය විසින් නිෂ්පාදනය කරන ලද පළමු වර්ගයේ පොකුරු බෝම්බ අතර මේවාද තිබෙනවා. ඉලක්කගත ප්‍රදේශවල ගිනි නිවීම සහ අනෙක් හානි පාලන ප්‍රයත්නයන්ට බාධා කිරීම සඳහා ඒවා භාවිත කර තිබෙනවා. ඒ වගේම ඉලක්කවලට ප්‍රහාර දීමේදී මේ පොකුරු බෝම්බ ස්පර්ශක ෆියුස් සමගද භාවිත කර තිබෙනවා. වියට්නාම් යුද්ධයේදී ලාඕසය, කාම්බෝජිය සහ වියට්නාමයට ටොන් දහස් ගණනක් උප බෝම්බ හෙළන අවස්ථාවේ මේ පොකුරු බෝම්බ විශාල ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවා. ඇන්ටි ටැංක් බොහෝ යුද ටැංකි හා සන්නද්ධ වාහනවල ආරක්ෂක ආවරණය සිදුරු කිරීම සඳහා මේ වර්ගයේ පොකුරු බෝම්බ භාවිත කරනවා. සමහර අවස්ථාවලදී වාහනයට සාර්ථකව ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා දියුණු තාක්ෂණ ක්‍රමද මේ වර්ගයේ පොකුරු බෝම්බ සඳහා භාවිත කරනවා. ඕනෑම ඉලක්කයකට එක් ප්‍රහාරයක් පමණක් එල්ල කිරීමෙන් සැපයුම් මාර්ග අඩාල කිරීම වගේම තම සතුරු පාර්ශ්වයට ප්‍රබල හානියක් සිදු කිරීමට මේ වර්ගයේ පොකුරු බෝම්බවලට හැකියාව තිබෙනවා. මයින් ලයින් මේ වර්ගයේ පොකුරු බෝම්බ සමග ඇති බිම් බෝම්බ ශනිකව පිපිරෙන්නේ නැහැ. නමුත් පසුව පුපුරවා හරින සාම්ප්‍රදායික බිම් බෝම්බ මෙන් මේ වර්ගයේ බෝම්බ ක්‍රියා කරනවා. මේ වර්ගයේ පොකුරු බෝම්බවල සාමාන්‍යයෙන් පුද්ගල නාශක සහ ටැංකි නාශක බෝම්බවල එකතුවක් ඇතුළත් වෙනවා. මෙම වර්ගයේ පොකුරු බෝම්බ යොදාගනු ලබන්නේ සතුරු පාර්ශ්වයන් ඉදිරියට ගමන් කිරීම වැළැක්වීම හෝ ප්‍රමාද කිරීම සඳහායි. එක්සත් ජනපදය විසින් භාවිත කරන බිම් බෝම්බ පැය 4 සිට පැය 48 දක්වා කාලයකට පසු ස්වයංක්‍රීයව විනාශ වෙනවා. ඒව හදලා තියෙන්නේ මේ විදිහට. ඔස්ලෝ ක්‍රියාවලියේදී සාකච්ඡා කරන පොකුරු බෝම්බ පිළිබඳ ජාත්‍යන්තරව එකඟ වූ නිර්වචනයන්ට මෙම වර්ගයේ ආයුධ ඇතුළත් වෙන්නේ නැහැ. ඒ බිම් බෝම්බ දැනටමත් වෙනත් ජාත්‍යන්තර ගිවිසුම් මගින් ආවරණය කර තිබෙන නිසායි. ඇන්ටි ඉලෙක්ට්‍රිකල් ප්‍රතිවිද්‍යුත් අවියක් වන CBU-94B-1999 දී කොසෝවෝ යුද්ධයේදී එක්සත් ජනපද හමුදා විසින් ප්‍රථම වරට භාවිත කර තිබෙනවා. මේවා BLU-114B-202 මෘදු බෝම්බ වෙනවා. සෑම සබ්මියුෂියම් එකකම කාබන් හෝ ඇලුමිනියම් ආලේපිත වීදුරුවල සියුම් සන්නාහක තන්තු රිල 147ක් විසිරුවා හැරිය හැකි කුඩා පුපුරන සුළු කොටසක් අඩංගු වෙනවා. අධි බලැති විදුලි රැහෙන් සහ විදුලි උපපොළවල කෙටි පරිපථ විනාශ කිරීමෙන් විදුලි බලයේ සම්ප්‍රේෂණ පද්ධති කඩාකප්පල් කිරීම හා හානි කිරීම මෙම වර්ගයේ පොකුරු බෝම්බ මගින් සිදු කරනවා. එක් අවස්ථාවකදී මෙම පොකුරු බෝම්බ භාවිත කර සිදු කරනු ප්‍රහාරයන් මගින් සර්බියාවේ විදුලි බල සැපයුමෙන් 70%ක් බිඳ දමනු ලැබුවා. ලීෆ්ලට් ඩිස්පෙන්ඩින් LBU-30 වර්ගයේ පොකුරු බෝම්බ නිර්මාණය කර තිබෙන්නේ ගුවන් යානාවලින් විශාල ප්‍රචාරක පත්‍රිකා විසිරුවා හැරීම සඳහායි. මුද්‍රිත පත්‍රිකා අඩංගු බෝම්බ අදාළ ප්‍රදේශයෙන් හෙලීමෙන් පත්‍රිකා සුලගින් අධික ලෙස විසිරී නොගොස් නියමිත ප්‍රදේශයට වැටීම සිදු කරනවා. LBU-30 පත්‍රිකා විසිරුවා හැරීමට අනුවර්තනය කරන ලද SUU-30 ඩිස්පෙන්සර් වලින් සිදු කරනවා. ඩිස්පෙන්සර් යනු පැරණි බෝම්බ වලින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඒකකවලට. LBU-30 යානයේ අඩි 20,000 ඒ කියන්නේ මීටර් 6100ක් ඉහළින් පියාසර කරන F-16 යානයක් මගින් 2000 ඉග්ලින් ගුවන් හමුදා කඳවුරේදී මෙම පොකුරු බෝම්බ අත්හදා බැලීම සිදු කර තිබෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ අලුත්ම වීඩියෝ බැලීම සඳහා අදම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔබන්න. විවිධාකාර පැතිකඩ අනාවරණය කරමින් මේ විදිහට හමුදාමය දැනුම රැස් කරගන්න කැමති ඔයාලා හැමෝටම අයිබෝන් කියමින් ආයමත් වීඩියෝවකින් හමු වෙනකන් රණහඬ අද දවසට විරාමයක් ගන්නවා.